ආයුබෝවන් ශ්‍රී ලාංකික කතා රප්පි YouTube WhatsApp Facebook නරඹන මගේ ආදරණීය යාළුවනි අද පෙබරවාරි මාසේ 19 වෙනිදා අදත් මම ස්වර්ණවාහිනි පත්තරේ විස්තරෙන් උපුටාගත්ත නිවේදනයක් තමයි ඔයාලට අරන් ඉන්නේ අපි ඉස්සලා මේ නිවේදනය බලලා ඉඳමු ආයුබෝවන් කාරණා කීපයක් ඔබතුමත් එක්ක කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ පළමු කොටම ඔබතුමාගෙන් දැනගන්න කැමති කොහොමද මේ වන විට නිරෝධායන කාර්යයේ නිරෝධායන ක්‍රියාවලිය විවිධය විවිධ දේවල් කියන්ට උත්සාහ දරනවා ඒ අතරේ අපි දන්නවා හැබෑ ලෙසම නිරෝධායන වූවන් ඒ යුද හමුදාව මොලිකත්වයේ අරගෙන සිදු කරන නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳව සඳහන් කරන ආකාරයේ ඒ පිළිබඳව ප්‍රශංසාව පළ කිරීම අපි දකිනවා මේ නිරෝධායන ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය කොහොමද යුද හමුදාව මැදිහත් වීමෙන් සිදු කරන නිරෝධායලිය ක්‍රියාවලිය කොහොමද විදේශ රටවල ඉඳන් පැමිණෙන අයගේ නිරෝධායන දිනවක් වානු කොහොමද කියලා මම දැනගන්න කැමතියි අවරංගන දැන් මෙහෙමයි නිරෝධායන කටයුතු මේ වන විට ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානවල අද දින වන විට 9475ක වගේ සංඛ්‍යාවක් නිරෝධායන වෙනු ලබනවා. ඉන් බහුතරය 5400කට වැඩි සංඛ්‍යාවක් ඇත්තටම නිරෝධායන වන්නේ රජයේ විශේෂම යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානවල යුද හමුදාවෙන් 80%ක පමණ නිරෝධායන මධ්‍යස්ථාන සපයලා තිබෙනවා. අනිකුත් නාවික සහ ගුවන් හමුදාවලින් 10%ක පමණ නිරෝධායන මධ්‍යස්ථාන මේ ක්‍රියාවලට සපයලා තිබෙනවා. ඊට අමතරව යම් කිසි සුළු ප්‍රමාණයක හෝටල්වලත් කැමැත්ත ප්‍රකාශ කළා අවශ්‍යමයි කියලා හෝටලයක් ඕනේ කියලා එන කට්ටියට හෝටල් නිරෝධායනත් ලබා දීලා තිබෙනවා. ඉතින් මේ ආකාරයෙන් නිරෝධායන කටයුතු කරනු ලබනවා විශේෂයෙන්ම විදේශ රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන්. එතකොට ශ්‍රී ලංකාවට විදේශ රටවල් වලින් වහපු ප්‍රශ්නේ කොටසක් විදේශ රටවල් වලින් දැන් ඊයේ දිනේත් 977 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන ආවා. අප දන්නවා ඉස්සෙල්ලා 45,000ක් පමණ ලංකාවට එන්නවා කියලා කිව්වා. ඉතින් ඒකින්ද ඒ ක්‍රමවේදයක් යටතේ අපි පසුගිය කාලේ පුරාට අපි කිව්වා 500ක් පමණ ලංකාවට දිනපතා කෙසේ හෝ රැගෙන එනවා කියලා. මේ අනුව සෑම දිනකම වගේ මේ හා සංඛ්‍යාවක් ගේනවා. ඊයේ පමණක් 977 දෙනෙකු ලංකාවට රැගෙන වෙලා තිබුණා විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් වලින්. ඒත් එක්ක අද දිනේ පමණක් 1479 දෙනෙකු විශාල සංඛ්‍යාවක් 1479ක් කියන්නේ ලංකාවට රැගෙනීමට නියමිතව තිබෙනවා. ඉතින් මොවුන් සියලු දෙනාම නිරෝධායනය කරනු ලබන බැහුව දිනවක් වානු. ඒ අනුව දින 14ක නිරෝධායනයකට තමයි සම්බන්ධ කරවන්නේ සාමාන්‍යයෙන්. එතකොට ඒ දින 14කින් පසුව දැන් හෝටල්වල ඉන්න කටේ නම් කාමරවල වශයෙන් ඉන්නේ තේකින්ද පැතිරේ යෑමේ හැකියාවක් නැහැ. අනිත් කට්ටිය සමහර අවස්ථාවන් තිබෙනවා එකට ඉදෙද්දී කීප දෙනෙක් නිරෝධායනය වෙද්දී යම් කිසි සංඛ්‍යාවක් නිරෝධායනය වෙන අතරතුරද ආසාදිතයක් වුණොත් බොහෝ දුරට තව කාල සීමාවක් රඳවාගෙන PCR පරීක්ෂණ කළා ඔවුන්ගෙන් කිසිදු ආකාරයකින් මේ ආකාරයට එළියට යන්නේ නැහැ කියන තත්ත්වයටදී තමයි අපි සාමාන්‍යයෙන් නිදහස් කරන්නේ. විශේෂයෙන් දැන් පිටරටවල වලින් එද්දී දැන් ඊයේ දිනේ ලංකාවේ කොවිඩ් ආසාදිතයන් හම්බුනේ 514 දෙනෙකු. මේ 514 දෙනාගෙන් 13 දෙනෙක් පිටරටවල වලින් පසුගිය පැය 24 තුර ලංකාවට පැමිණ ආවලු. ඒකින්ද 13 දෙනෙක් කියන්නේ සැලකිතු සංඛ්‍යාවක් පිටරටවල වලින්. ඒකත් විවිධ රටවල් වලින් එන්නේ. ඉතින් මේ ප්‍රභේද හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඒ අනුව නිරෝධායනේ දැන් අපිට ගොඩාක් වෙලාවට කියනවා දැන් ඊයේ දිනේත් මට පුද්ගලයෙක් පිටරටකින් කතා කරලා ගෝ අපිට එන්න තියෙන්නේ සති 3කට. ඉතින් ඒකින්ද ඔබතුමාලා මේ ආකාරයෙන් දින 14ක් නිරෝධායනය කරන එක වැරදි කියලා. නමුත් ඒ අතරම ඔබතුමාට මට ඇහෙනවා ඇති දැන් ටිකකට ඉස්සෙල්ලත් ඔබගේ නාලිකාවෙන් කියුවා මේ විවිධ ප්‍රභේද එනවා. එතකොට ඒ සම්බන්ධයෙන් රට තුල ඉන්න යම්කිසි ආකාරයෙන් අකමැත්තකුත් දක්වනවා. ඉතින් ඒකින්ද මේ සියල්ලක්ම අපි කළමනාකරගෙන පිටරටවල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් රටට රැගෙනීමත් කළ යුතුයි. ඒත් එක්ක නිරෝධායනය කළ යුතුයි. රටේ විවිධ අදහස් දරනවා මේ නිරෝධායන ක්‍රමවේදයන් සම්බන්ධව ඔබතුමා කිව්වාගේ. ඉතින් මේ තත්ත්වයන් යටතේ තමයි නිරෝධායනය කරන්නේ. ඔබතුමාලාගේ ආයතනයේ මුත්‍යයේ පෙන්නවා සමහර බොරු ප්‍රචාරත්මය අතර අරන් යනවා නිරෝධායන ක්‍රමවේදයට අකමැත්තක්. දැන් විශේෂයෙන් අපි දැක්කා මීට ඔබතුමාලා ඊයේ පෙන්නපු එකක් ඒ
මුලතිව් ප්‍රදේශයේ වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් හමුදාවට අපකීර්තියක් ගෙන උත්සාහ කරපු අවස්ථාවකුත් තිබ්බා. ඒ කියන්නේ දින 14 වැඩියෙන් තියාගත්තොත් හමුදාවේ යම්කිසි වරදක් කියලා එවැනි තත්ත්වයක් යටතේ එතනින් යන්න උත්සාහ කරපු යම්කිසි පුද්ගලයෙක්ගේ නමුත් එවැනි තත්ත්වයක් නෙමෙයි මුලතිවල. ඒකත් ඔබගේ ආයතනය පිළිබඳව මම මේකට කාලය වැය කරන්න යන්නේ නැහැ. නමුත් නිරෝධායන කටයුතු මේ ආකාරයෙන් කරගෙන යනවා. රටට ගෙන ශ්‍රී ලාංකිකයෙකුත් ගෙනල්ලා ඉතාමත් සැලසුමකට අනුව මෙය ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට පැතිර නොයන ආකාරයෙන් වග බලා ගන්න ක්‍රමවේදයක් යටතේ අපි මේ ආකාරයෙන් නිරෝධායන කටයුතු කරනු ලබනවා. හමුදාපතිතුමනි, ඔබතුමා කියනවා අපි අහනවා මේ වෙන විටත් මැදපෙරදිග සෑහෙන පිරිසක් තවමත් බලාපොරොත්තුෙන් ඉන්නවා තම මව්බිමට යන්න. මොකද මේ අයට මුදල් නැහැ. මුදල් නැති නිසා මෙයාලා රජයේ නිරෝධානයේ සඳහා තමයි යෑමට බලාපොරොත්තු ඉන්නේ. නමුත් ඒ අයට යෑමට ඉඩපස්තාව ගොඩක් අඩුයි. මොකද රජය හරහා ගුවන් ගමන් සරසා තියෙනවා බොහොම අඩුයි. එම නිසා ඒ අයට යෑම ප්‍රමාද වෙලා තිබෙනවා. ඒකම කියන්න ඕනේ මුදල් තියෙන අය හෝටල් සඳහා නිරෝධානය වෙලා යන්න කැමති අය ඉක්මනින් යනවා. හැබැයි ඒ කිසේ වෙතත් ඔබතුමාලාගෙන් අපි කාරණික ඉල්ලනවා මේ අයට මේ මුදල් තියෙන අයට වුණත් මේක ඇවිල්ලා මේ හෝටල් කාර්යයන්ට හම්බ කරන් කන්න දෙන වැඩක් වගේ කරලා තියෙන්නේ. මොකද මේ අය දුක්මාන්සේ මේෙන් හම්බ කරන සල්ලි හෝටල් වලට ලක්ෂ ගාණක් ගෙවල හෝටලේ දවස් 14ක් ඉඳලා ඒ මනුස්සයා ගෙදරට යනවා. ඉතින් මීට වඩා නරකද මේ අය මේ එන අය මේ මැදපිරදිගෙන් එනකොට ඒ අයව නිරෝධානයේ PCR එක කරලා ඒ PCR එක නෙගටිව් නම් ලංකාවට ආව දවසේ ලංකාවේ PCR එක කරලා ඒ PCR රිසල්ට් එක ඉක්මනින් අරගෙන ඒ PCR රිටාර්ල් එක එන්නකම් දවස්වල් දෙකක් ඕන හෝටලේ තිබ්බත් කමන්නේ. ඊට පස්සේ මෙයාලගේ ඒ PCR එක නෙගටිව් වුණා. මෙයාලා ගෙදර යවන්න පුළුවන් දවස් 14ක් හෝටලේ තියන් ඉන්න අවශ්‍ය නැහෙනි. අපරාධනේ මේ අයගේ මේ මුදල්. මේ අයට පුළුවන් ඒ මුදල් අරගෙන ඒගොල්ලෝ ගෙදර ගිහිල්ලා ගෙදර කට්ටියත් එක්ක මේ දවස් 14 නිරෝධානෙ වෙන්න ගෙදර කට්ටියත් එක්ක කාලා බීලා විනෝදෙන් ඒ කට්ටියත් එක්ක යාළට ඉන්න පුළුවන්. අනේ ගරු හමුදාපතිතුමනි, මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ශ්‍රී ලාංකේය කටාර අපි YouTube channel එක කාරණිකව ඉල්ලා සිටිනවා. එමනම් මගේ යාළුවනේ සිළු දරාටම ස්තුති. සෞඛ්‍ය ආරක්ෂිතව සිළු දරා රැඳෙන්න කියලා ඉල්ලමින් අදට මම නවතිනවා. නවතත් හමු වෙමු මෙවන් වීඩියෝකින්. Subscribe කරන්න, Like කරන්න, Comment කරන්න, Share කරන්න. අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන් බෙල් එකට click කරන්න.